කොරෝනා කියලා කියන්නේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් වසංගතයක් ඒ නිසා කොරෝනා ජනාධිපති කාර්යසාධක බලකායක් හෝ වෙනත් කාර්යසාධක බලකායක් පත් කරනවා නම් අනිවාර්ය වශයෙන්ම සෞඛ්‍ය අංශයේ මූලිකත්වයට එන්නට ඕනි පහුගිය දවසක ජනාධිපතිවරයා කාර්යසාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශල දාරින් කැඳවල යම් ගෝරනාඩුවක් කළා මේ සිදු කරන පරීක්ෂණ වාර්තා හංගනවයි කියන වසංගත රෝගීකගේ ප්‍රධානියාවත් තනතුරින් මාරු කරලා වෙන තනතුරකට දැම්ම දැන් මේ සෞඛ්‍ය තොරතුරු ටික එකතු කරගන්නවත් නිවැරදි ආකාරයට මේ කාර්යසාධක බලකායට බැරි නම් ඒතර ඔවුන් පහුගිය කාලේ මොකද කරලා තිබෙන්නේ මේ කරන PCR ප්‍රමාණය එන්න අඩු කරන එක නම් කාර්යසාධක බලකායේ වගකීම් බවට පත් වෙලා තිබෙන්නේ PCR අඩු කරලා ආසාදිතයන් හංගන එක නම් කාර්යසාධක බලකාය බවට පත් වෙලා තිබෙන්නේ ඒ කාර්යසාධක බලකාය වැඩ කරන්නේ සෞඛ්‍යමය වමනන් අනුව නෙවෙයි දේශපාලන වමනන් අනුව දැන් මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා තියෙනවා ඩෙල්ටා ප්ලස් එක පිළිබඳ අනතුරක් පැන්න කියලා තියෙනවා දැන් කලේතුව තිබෙන්නේ රට පුරා සිදු කරන අහඹු PCR පරීක්ෂණ වැඩි කරන එක මීට දවස් 3කට කලින් කරන ලද PCR ප්‍රමාණය 14000 ගානක් ඒක සාමාන්‍යයෙන් අපේ රටේ රෝගීන් 3500ක් 600ක් වාර්තා වෙනකොට දවසකට PCR 28000ක් සිදු කළා දැන් ඒක 150කට අඩු කළා දැන් පෙන්නනවා රෝගීන් වාර්තා වෙන්නේ 1700ක් 1800යි කියලා තව PCR අඩු කරොත් මේක 10000 12000ට අපේ රෝගීන් 1100 200 බස්ස ගන්න පුළුවන් නමුත් PCR අඩු කරලා ආසාදිතයන් වාර්තා වීම අඩු කරයි කියන එක නෙවෙයි වැඩි PCR ප්‍රමාණය වැඩි කරලා අපේ රටේ කොතරම් මේ රෝගය ව්‍යාප්ත වෙලාද කියලා හොයාගෙන ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න එක. ඉතින් ඒකට තමයි සෞඛ්‍ය විශේෂඥයන් මුල් කරගත්ත කාර්යසාධක බලකායක් උවමනා කරන්නේ. හැබැයි අපිට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වසංගත රෝග ප්‍රධානී ඇතුලේ සියලු දෙනාව මේ කාර්යසාධක බලකාය ඉස්සරහ අසරණ කරනවා. ඔවුන්ට තිබෙන්නේ ගන්න දේශපාලන තීන්දුවට අනුව තමන්ගේ දත්ත මෙහෙවනේ තමන්ට ඒ ගන්න දේශපාලන තීන්දුව සාධාරණීකරණය කිරීම වෙනුවෙන් මාධ්‍ය ඉස්සරහා කතා කරන එක. ඒ නිසා මේ කාර්යසාධක බලකාය ඇත්තටම තමන්ගේ ක්‍රියාව හරියට නොකරපු වගකීම් විරහිත එකක් බවට පත් වෙලා තිබෙනවා. දැන් ඒක හොඳටම පේනවා.